හොඳයි. ඉතින් ඔබ මේ එකතු වෙන්නේ සියත කාන්තාරේන විශේෂ අපේ වැඩසටහන සමගින් අපි කතා බහ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඊට කලින් අපි ජයනි මතක් කරන ඕන අද දවසේ අපි මැදිරිය ගැන ඔබට පේනව නේද? මැදිරිය ලස්සන පේනව නේද? මේ ලස්සන මල් සැරසිලි වලින් නේද ලස්සනට අලංකාර කරලා අපිට මේ විදිහේ ලස්සනට ඔබ වෙනුවෙන් මේ වැඩසටහන ගෙනෙන්නටත් ඒ දායකත්වය ලබා දෙන්න කඳාන කසුන්‍යා ෆ්ලවර්ස් වෙතින් තමයි මේ විදිහට ලස්සනට මේ මල් සැකසුම් අප වෙනුවෙන් ලබා දීලා තියෙන්නේ. ඉතින් වසර 20ක පළපුරුද්දත් එක්ක තමයි කඳාන කසුන්‍යා ෆ්ලවර්ස් මේ වෙනුවෙන් අප වෙනුවෙන් මේ අවස්ථාව උදා කරගන්න. විශේෂයෙන්ම කසුන්‍යා ආයතනය වෙත පිවිසෙන ඕනම කෙනෙක්ට මේ විදිහේ පළපුරුදු සේවාවක් ඒ වගේම තමයි මේ විදිහේ ලස්සන මල් සැරසිලි කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. දැන් ඔබටත් ආසයි නේද මේ විදිහේ ලස්සන මල් සැරසිලි කරගන්න. ඉතින් කඳාන කසුන්‍යා ෆ්ලවර්ස් වෙතට යන්න ඔබට අවස්ථාවක් තියෙනවා. දුරකථන අංකය මතක් කරන්නම්. ඉතින් වැඩිදුර විස්තර දැනගෙනම ඔන්න ගිහලා කතා කළාම ඔබට පුළුවන් ඔබේ අවස්ථාව එකතු කරගන්න. 0777 210 923 0777 210 923 කියන දුරකථන අංකයට අමතමක් ලබා දෙන්න. කඳාන කසුන්‍යා ෆ්ලවර්ස් වෙතින් ඔබට අවශ්‍ය වෙන සියලුම මල් සැරසිලි ඔබට කරගන්න අවස්ථාවක් ලැබෙනවා. හරි. ඉතින් එහෙනම් ඒ බොහොම සුන්දර ලස්සන පණිවිඩය අරගෙන ආව වගේම තමයි සෝදානම් වෙන්නේ. දැන් සුවර්ණ විශේෂාංගයට යන්න දැන් කාන්තා දිනේ පිළිබඳව කතා කරනකොට කාන්තාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන නිසා වෙන්න ඔන්න අදත් සෝදානම් ඉගෙනවා. දැන් අපි වෙනදට නම් කතා කරගෙන ආවේ මේ ගැස්ට්‍රයිටිස් අපි දැන් කතා කරන්නේ හිටියතර ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය ගැන. ඒ නිසා හැබැයි අපි අද ඉතින් කාන්තාවන්ට විශේෂයිනි තේ නිසාම හිතුවා විශේෂයෙන්ම මේ කාන්තාවන් වෙන අපි හැමෝටම පොදුවේ ගත්තම ජයනි ගොඩාක් ගැටලු තියෙනවා නේද? ඒ නිසා කාන්තාවන්ට පොදුවේ ගත්තම තියෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මොනවද තියෙන ප්‍රතිකර්මයන් කියන කාරණාව ගැන තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ අපි ස්වර්ණ විශේෂාංගයෙන්. අද මේ සම්බන්ධයෙන් අපත් සමග කතා කරන්නට ආදරණීය අය එකතු වෙලා ඉන්නවා. අයත් කාන්තාවක් ලොව දිනපු කෙනෙක් ජීවිතයට බොහෝ දේවල් ඉගෙන ගත්ත කෙනෙක්. අපි අයත් එක්ක කතා බහ කරමු මේ සම්බන්ධයෙන් ආයුර්වේදමය පැතිකඩ සම්බන්ධයෙන් ඔබට එකතු කරන තොරතුරු. අය හොමගම සිද්ධාදී වෙදමැදුරේ වෛද්‍යාචාර්ණී චාන්දනී වික්‍රමාරච්ච වෛද්‍යතුමෙනි. අයිබෝ සුබ සුබදේශන. අයිබෝ. ඒ වගේම සුබ කාන්තා දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ වේවා සුබ වේවා. හොඳයි වෛද්‍යමනි, දැන් අපි සාමාන්‍යයෙන් දැන් අද කාන්තාවන් වෙනුවෙන් කතා කරන්නේ නේද? ඒ නිසා දැන් මේ අද සමාජයේ ගත්තම මේ විශේෂයෙන්ම වයස අවුරුදු 40 පහ වෙනවා කියන්නේ ඔන්න ඉතින් අපේ හන්දිපත් වේදනාවක් නැති වෙනවා, අපිට කොන්ද වේදනාවක්, අතපය වේදනාවක්, කකුල් වේදනාවක් මේ හැමදේම එකතු වෙන කාලයක්. හැබැයි ඉතින් එහෙම කියලා අපිට නිරෝගී වෙන්න නැතුව ඉන්න බෑනේ ජයනි නේද? ඒ නිසාම තමයි අපි වෛද්‍යතුමෙගෙන් මුලින්ම අහන්න කැමති මේ. දැන් මේ ඇත්තටම අවුරුදු 40 පහ වෙනවත් එක්කම මේ අපේ තියෙන ශාරීරික ශක්තිය අඩු වෙනවද නැත්නම් ඇයි මෙහෙම මේ හන්දිපත් වේදනාවන් වදින්නේ අපිට ඇති බලන මොකක් හරි විශේෂ හේතුවක් බවට පත් වෙනවද? අපේ ශරීරයේ තියෙන යම් යම් රෝග ලක්ෂණයන් නිසාද කොහොමද මේ කාරණය? ඇත්තටම වයස අවුරුදු 40 පහ වෙනකොට අපි අවුරුදු 39ක්ම ගොඩාක් වැඩ කරපු කට්ටියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ නිකන් ඉන්නේ නැහනේ. කුඩා කාලේදී ඉගෙන ගන්නවා, ඊට පස්සේ අධ්‍යාපනය අවසන් වුණාම විවාහ ජීවිතයට ඇතුල් වෙනවා, දරුවෝ හදනවා. එතකොට වයස අවුරුදු 40ක් වෙනකොට කාන්තාවන්ට ගොඩක් ඇයට දරු සම්පත් දෙන්න 3 දෙනා 4-5 දෙනා ඉන්න අයත් ඉන්නවා. ඉතින් මෙහෙම ඉන්නකොට ගොඩාක් කය වෙහෙසලා අපි වැඩ කරනවා. වැඩ කරනකොට අපේ ශරීරය ගැන අපි ගොඩාක් වෙලාවට හිතනවා අඩුයි. අපි ගැන නෙමෙයි, අපි හිතන්නේ අනිත් අය ගැන. ගොඩාක් කාන්තාවන්ගෙන් 99%ක්ම තමන් ගැන හිතනවට වඩා හැම වෙලෙම දරුවන්, ස්වාමියාගෙන් අනිත් අය සියලු දෙනා ගැනම හිත හිත තමයි වැඩ කරන්නේ. ඉතින් එතකොට අපේ ශරීරය ගැන අපි හිතන්නේ නැති වුනහම අපි දුර්වලභාවයට පත් වෙලා තමයි ගොඩක් වෙලාවට රෝගී තත්ත්වයට පත් වෙන්නේ. මතයෝ දුර්වලතාවය ගැන කතා කරනකොට කාන්තාවට තියෙන අධික කාර්යබහුලත්වය නිසා තමන්ගේ ශරීරය ගැන හිතන්න කාලයක් නැති වෙනවා වෙන්න පුළුවන්. තමන් ගැන හිතන්නේ නැහැ, දරුවන්, සැමියා මේ හැමෝම ගැන තව වැඩිපුරම හිතන්නේ. හොඳයි, එතකොට වෛද්‍යතුමියනේ දැන් අපිට මේ කාන්තාවන්ට නිසි පෝෂණයක් ලබා ගන්න අවශ්‍ය කරන විටමින්, එහෙම නැත්නම් ශකන් පෝෂණ අතරේ කියන්නේ මොනවද අපිට ලබා ගන්න පුළුවන්කමක් තියනවද? එහෙම ඔය ඇත්තටම කොච්චර කාර්ය බහුල වුණත් තමන් ගැනත් එක මොහොතකට හරි හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ කාර්ය බහුල වුණයි කියලා ඒක ඒ පැත්තටම යොමු කරන්නේ නැතුව තමන්ගේ ශරීර සෞඛ්‍ය, තමන් එදිනෙදා ගන්න ආහාර වේල, නිසි වේලාවට ගැනීම, ඒ වගේ දේවල් කෙරුවොතින් ඇත්තටම එහෙම දුර්වලතාවෙන් නැහැ. දැන් මටත් අවුරුදු 60ක් පනලා තාම කිසිම දුර්වලතාවයක් නැහැ. ඇත්තටම ඉතාමත්ම ශක්තිමත්ව බොහොම හොඳින් වැඩ කරගෙන ඉන්නවා. ඒක නිසා එහෙම දුර්වල වෙන්නේ හිත ඉස්සෙල්ලම මනස දුර්වල කරගන්න නැතුව මනස
විසින් හැම වෙලෙම තමන් තරුණ වෙන්න ඕනේ. තමන්ට වයස ගියා කියලා වයස ගැන හිත හිත ඉන්නේ නැතුව මම මට තාම කරන්න පුළුවන් මම තාම ශක්තිමත් මට ඕන දෙයක් කරන්න පුළුවන් කියන දැඩි මානසිකත්වයකින් ඉන්නවා නම් කවදාවත් දැන් ඇත්තටම තරුණ දරුවෝ ගොඩාක් ඉන්නවා
दारु संपत्ति अहिमी वेच्चे अय वयस यनकम्म एक एक प्रतिकर्म करला करला दरुव नैति अय मंगावट बोहो एनवा इतिन ऐविल्ला एगोल्लन्गे दुख कियनवा एतकोट एवट अवश्य करन प्रतिकर्म मा विसिन करला एत्तरम मट मे इतामात्म सतुटी कियन्ने मंगावट एन हम केनेकुटम लबेन्नेत पिरिमि दरुव एकलाम पुदुम वडक गोडाक दरुव लबेनवा दैन गिय सतियेत एक्केनेक मे डॉक्टर ओयागे पुता तमाई मम मे अरन आवे कियला मट गेनहल्ला पेन्नुवा इतिन मन हरी सतुटुई एत्तरम गोडाक अय कियनवा डॉक्टर ओयागावट ऐविल्ला गियत दरुवेक බෙන්න ඉන්න එක නම් හා පුදුම වැඩක් කියලා අර සවතිවන්නේ දැන් මේ වැඩසටහනේදී කියන දෙයක් තමයි හිනාව දැක්කත් කෙනෙකුට හිතනවා ඇති තමන් ළඟට ගිහින් බෙහෙත් එකක් ගන්න අපි සාමාන්‍ය නේදරදී අමාරුයි කියුවාට ඩොක්ටර් ගාවට ගිහලා එනකොට ෂයිනි අඩ වෙනා නේද හරි වෛද්‍යමනේ දැන් ඔය සුදයාම සම්බන්ධයෙන් කතා කරනකොට දැන් අර දරු සම්පත් වලටත් ඕක ලොකු බලපෑමක් එකතු කරනවා කියලා ඔබතුමිය කිව්වා ඒ නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක අපිට හොඳ කරන්න පුළුවන්ද කියන කාරණේ සුදයාම කියන කාරණේ අපිට හොඳ කරගන්න පුළුවන්ද एक इतना लुकुल डाकने मट नांगे मत मगे वैद्य प्रतिकार वाले इतम कटिकाले की मम सुवकर देना एक इतर मम हिता मट एक सुवकर अपहास निशा इट वैडिय भयानक रोगी मंगावटे सुदयाम संबंध कथा करती कारण वक्त मे उसप चक्रेती गेटी तत्व सत् विविध बल मैति पुल अंकन कारण इतको वैद्य तुम्हें मे मे उसप चक्रेती බලපෑම් ඇති වෙන්න පුළුවන්ද මේ සුදයාමේ ගැටලුවට ප්‍රශ්නයක් විදිහට වෙන්න පුළුවන් ඒක ඒක මේක ඒක ඒක ගොඩක් වෙලාවට ඔසප් චක්‍රයේ එක එක ප්‍රශ්න ඇති වෙන්නේ ඇඟේ හෝමෝනවල තියෙන ප්‍රශ්න නිසා ගොඩක් වෙලාවට ගොඩක් දරුව දන්නෙත් නෑ තමන්ගේ ඇඟේ හෝමෝනවල කොහොමද ප්‍රශ්න කියලා ඒ කියන්නේ ගොඩක් ඇයට තයිරොක්සින් හෝමෝනේ ඇඟේ නැතිවීම නිසා ගොඩක් වෙලාවට මෙවැනි රෝගවලට මුහුණ පාන්න සිදු වෙනවා එතකොට ඇඟේ තියෙන ටෙස්ටෝස්ටෝන් හෝමෝනේ අඩු වුනහම ඒ වගේ හෝමෝන වර්ග තියෙනවා ඒ ඒ හෝමෝන ඇඟේ ක්‍රියාකාරී अड़ूनाम एवं रोगबल्ट मून दिन सिद्धवेन वैक निशा हेमवेलेम तमंग शरीर अधिक निधिमत गति अक्केवना विडाबर गति अक्केवना तमंग शरीर क्रियाशीली नमंट मुखरी अपहसुतावे अट तीयन वना एक मुखर रोग लक्षण इतकोट तमंग इकमणिमेगन वैद्य परीक्षण कल बल नोन इतकोट वैद्य परीक्षण वाली होयागंड पुलवा तमंग शरीर मुन मुन रोग लक्षण तीय पहालवेला तीयनेट मुन मुन परीक्षण एकदेवत वैद्यवर खमून तेव एम करा पुलवा दें अभी वगे कनेट आवत्त वैद्य परीक्षण नौकरवत अपट की अन्न पुलवा रो लेडा दम मुखद लेडे गेलागे रोगे होयागन रोगेट निशि प्रतिकार ओणम रोगे कत्म सूकर देशीय प्रतिकार मनोहरी समहार वस्तव गुलाक्रिय क्रमवादीय प्रतिकार समहार කියලා. එතකොට මම ඒ වෙලාවට ඒ දරුවන්ට කියනවා පුතේ මේක හොඳ කරන්න පුළුවනි. ඕගොල්ලෝ ඉස්සෙල්ලම මේ මම මේ දෙන බෙහෙත් බොන්න බීලා ඉවරලා මේ වෛද්‍ය පරීක්ෂණ ටික ඕගොල්ලෝ කරගෙන එන්න. එතකොට ඕගලන්ට මෙන්න මේ හෝමෝනේ අඩු නිසා තමයි මේ රෝගය හැදෙන්න ප්‍රධානම හේතුව කියලා. රෝගය පලින් කල් වේලා ඇතුවම දැනුම් දීලා බෙහෙත් ප්‍රතිකාර දීලා ඊළඟ සතියේ පරීක්ෂණය කරලා බැලුවාම මම කියපු දේ හරියටම හරි. එතකොට මම ඒ ප්‍රතිකාර කරනවා ඇත්තටම ඉතාමත්ම කෙටි කාලයකින් ඒ කියන්නේ අවුරුදු ගණන් යන්නේ නැහැ අපේ සිංහල වෛද්‍ය ප්‍රතිකාර වලින්. ඉතා කෙටි කාලයකදී මේ රෝග සුව කරගන්න පුළුවන්. ඔව් කෙටි කාලයකින් රෝග සුව කරගන්න ඒ වගේම ඔබට අවශ්‍ය කරන ඕනෑම ලෙඩ රෝගයකට ප්‍රතිකාර ක්‍රම ඇයසතු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. දුරකථන අංක මම නැවතත් සඳහන් කරන්නම්. 0271 34 64 276 0271 34 64 276 කියන දුරකථන අංකය වගේම 0275 90 61 771 කියන දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. සිද්ධාදී වේද දුර 345 නගර සීමා මාවත අතුරුගිරේ පාර හොමාගම කියන ලිපිනයට තමයි ඔබ යන්නට ඕනේ. ඇයව මුණ ගැහෙන්නේ එහෙම මුණ ගැහිලා ඔන්න ප්‍රතිකාර ලබා ගන්න ඔබටත් පුළුවන්කමක් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්න බොහොම ආදරෙන්. දැන් මේ ආදරණීය වෛද්‍යතුමියනේ ඔබ දකින්න. හැබැයි එතුමිය තුල ඉන්න චරිත ගොඩක් තියෙනවා නේද? මවක් බිරිඳක් එතකොට ආදරණීයව ඒ හැම කටයුත්තක්ම ඉටු කරනවා. දැන් විශේෂයෙන්ම මේ
වගකීම් සම්භාරයක් ජීවිතයට පැවරෙනවා කියන්නේ ජයනි ලේසි පහසු කාර්යයක් නෙමෙයි විශේෂයෙන්ම ස්වාමියාගේ අභාවයෙන් පසුව ජීවිත කාලේ පුරාවටම නේද දරුවන්ගේ වගකීමුත් එක්ක ජීවිතය ඉදිරියට ගෙනන විශේෂයෙන්ම මේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීම ඔවුන්ව රැකගන්න එක ආදරය ලබා දෙන එක මේ හැමදේම දැන් පියෙකුගේ වගකීම් සම්භාරයත් මෙතුමියට පැවරෙනවා මවකගේ සම්භාරය පැවරෙන එහෙම ලේසි ගමනක නෙමෙයි නේද ඔබතුමියත් මේ විදිහට අපි හැමෝමත් නිරෝගී කරගනිමින් මේ විදිහට එකතු වෙන්නේ දැන් එහෙම උත්තරම චරිතයක් තමයි මේ කාන්තා චරිතයක් තමයි අපිත් එක්කත් එකතුලා ඉන්නේ ඉතින් ඇය වෙනුවෙන්ත් අපි උපහාරයක් කරේ නැත්නම් මේක මදිපාඩුවක් කියලා අපි විශ්වාස කරනවා ඒ නිසාම අපි ඇයගේ ආදරණීය දියණියට ආරාධනා කරනවා එකතු වෙන්න කියලා අපිත් එක්ක පියුමි තමයි දියණිය එකතු වෙනවා අම්මා වෙනුවෙන් ඇයගේ ඒ ගෞරවය ලබා දෙන්නට හරි බොහොම ආදරණීය මොහොතක් හැමදාමත් ජීවිතේ තියෙන තුරාවට හරි මාදරෙන් පරිස්සම් කරගත් ආදරයක් තමයි ඔය තියෙන්නේ මේ අපි වෛද්‍යතුමිය චූට්ටක් මෙහෙට වෙමු නේද පොඩ්ඩක් මෙහෙට වෙමු ඒකෙන් අපි ඉඩ තියනවා නේද කතා කරන්න දියණියත් එක කතා කරමු ආදරණීය මව ඔබගේ විශේෂයෙන්ම ජීවිතයේ වගකීමොත් එක්ක ඔබට අද නිසිතන ලබා දීලා තියෙනවා පියාගේ ශක්තියත් මව ලබාගෙන තියෙනවා කොහොමද මේ හැඟීම දැනෙන්නේ ඇත්තටම මෙතුමිය වැනි මවක් ඔබට ලැබිලා ඉන්නවා උත්තම චරිතයක් අපි හැමෝටම වගේ අපි පොඩ්ඩක් කියමු ඒ ගැන අපේ තාත්තා නැති වෙද තාත්තා නැති වෙලා අපිව හොඳ මාර්ගයට අරගෙන ද සමාජයේ කිසිම කෙනෙකුට කරදරයක් නැති වෙන විදිහට අපිව හදලා තියෙනවා සමාජයේ කිසි කෙනෙකුට කතාවක් කියන්න නැති වෙන තැනකට ගෙනහලා තියෙනවා ඉතින් අම්මට සදානාය ගැති මොකෝ හැමෝටම අම්මලා වෙන්න පුළුවන් ඒත් ළමයිව හොඳ තැනකට ගෙනහිල්ලා මේ තැනකට ගෙනහිල්ලා සමාජයෙන් අවඩක් නොවන විදිහට හදන එක තමයි වැදගත් වෙන්නේ ඉතින් अम्मा आदर मित्र आगे वृत्ति हेमदेम दून अपीट इतिवा ඔබත් වෛද්‍යවරියා ඔව් මේ චරිතය මම භාග්‍යවත් කමිරුනේ මම සතුට මොහොතක් මෙතන ආඩම්බරයිද නේද ඔව් ඒ සියල්ල කතා කරනකොට ආදරේ දියණිගේ මූණෙන් පේනවා කොයිතරම් ආදරයක් යම්ම වෙනුවෙන් තියනවද මොකද ඒ තරම් දුරට කැපකිරීම කරපු කෙනෙක් කියන කාරණේ දන්නවා පවුලක ලොකු දුව කියලා කියන්නේ තන්නේ එහෙමනේ දැන් සාමාන්‍යයෙන් දන්නව අනිවාර්යයෙන්ම අම්මත් එක්ක කොච්චර ප්‍රශ්නත් එක්ක ජීවිතේ ඉස්සරහට ආව කෙනෙක්ද කියලා ඒ දන්නව හොඳින් මේකෙන හැබැයි අපි කැමති දැනගන්න කොහොමද අම්මට කොයිතරම් දුරට ජීවිතේ තුර ආදරේද කොයි ආදරේ කොහොමද जीवते अम्मा क्या हेमदेम ईट अम्मा तमाय हेमदेम हेवन अम्मा ने तुना ना अदापी मेथांग अम्मा गेदर बुदूंग अम्मा की एक अम्मा तमाय हेमदेट मूल අම්මා තමයි හැමදේම අම්මා තමයි හැමදේම වෙනකොට මේ අම්මගෙත් දුවරුද හැමදේම කොහොමද එහෙම තමයි නේද ඔව් ඇත්තටම මගේ දරුවෝ ගැන පුදුම විදියට සතුටු වෙනවා ඒ මොකද දරුවෝ තුන් දෙනාම හොඳ තැන්වල ඉන්නවා දැන් ලොකු දුව වෛද්‍යවරියක් දෙවෙනි දුව ඉංජිනේරුවෙක් නවසීලන්තේ ඉන්නේ එතකොට තුන්වෙනි දුවත් වෛද්‍ය විද්‍යාව අධාරමින් සිටිනවා එයාත් කවදා හෝ ඒ තැනට එයි කියලා මම විශ්වාස කරනවා ඉතින් මට ජීවිතේ හෙට මරුණත් ප්‍රශ්නයක් නැහැ මගේ තන ගෙනියන්න මම මගේ ලොකු දුවව හදලා තියෙන්නේ. ඒ ගැන බහරි ආඩම්බරයි. සංවේදීත්වයේ උපරිමයට අපිව කැඳවාගෙන යන්න අද දවසේදී අපිට පුළුවන්කම ලැබුණා නේද සමාධි. ස්වාමියාගේ අඩුවත් එක්ක ඔබතුමියට පවුලේ බර පැට වෙනවා. විශේෂයෙන්ම ගැහණු දරුවන් තුන්දෙනෙක් ගේ වගකීම කියන්නේ ලොකු වගකීමක්. ඒක ජීවිතේ කාන්තාවකට සමහර අවස්ථාවල ජයනි දරා ගන්න බැරි තරමකටම අසරණ වෙන තැනකට පැන. අර පරිස්සම කියන දේ උපරිමෙන් කරන්න වෙනවා. ආරක්ෂා දෙනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මං හිතන්නේ මේ ආදරය, මේ කැපවීමෙන්, මේ ගෞරවය හැමදේම මෙතුමියට ලබා දෙන්නේ. ස්වාමියා නැති අඩුවත් එක්ක කොහොමද ජීවිතේට දනුනේ වගකීම දරුවන් තුන්දෙනෙක් උත්සමහත් කරනවා කියන එක ලේසිනේ. අනිත් එක නිකම්ම කවල පොළ උත්සමහත් කරනවා නෙමෙයි. හොඳ නිසි අධ්‍යාපනය ඔවුන්ගේ ජීවිතවලට ඉලක්කයක් ලබා දෙන එක තමයි ඔබතුමියගේ පැරලලා තිබෙන වගකීම. කොහොමද ඇත්තටම වගකීම දැන්නේ? ඇත්තටම මගේ ස්වාම පුරුෂයා ඉතාමත් හොඳ මිනිසෙක්. එයා හැමදාම මට ඇත්තටම පියෙක් වගේ තමයි ඇත්තනවා. එයා මාව බැලුවේ දරුවෙකුට වගේ තමයි මට සැලකුවේ. ඒ තරමට මට ආදරේ කරුවා. ඉතින් ඒ ආදරේ නිසාම වෙන්නේ නැති මං
මං ඊට පස්සේ ආ නැති වුණාට පස්සේ තමයි මෙතර ශක්තිමත් ගැහැණියෙක් උනේ ඉස්සර මං මෙහෙම ශක්තිමත් නැහැ එයා නැති වුණාට පස්සේ මට පුදුමාකාර ශක්තියක් ඇති වුණා මං කොහොම හරි මගේ මහත්තයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනේ මං මගේ ගමන කොහොම හරි තනියෙන් යනවා කියලා ඇත්තට මට මගේ මට උදව්වට මගේ සහෝදරයෝ හිටියා මගේ ලොකු අයියා මට ගොඩාක් උදව් කෙරුවා එතකොට මගේ නැහැ නහ ඒගොසියත් උදව් කෙරුවා මේ දරුවා හදාගන්න සංවේදී මොහොතක් අපේ ජීවිතේට කොයිම හරි තැනකදී උදා වෙනවා. හැබැයි අද දවසේ මං කල්පනා කරේ දැන් අර කලින් අපිට එකතු වුණු යුවළ ගැන කල්පනා කළත් එතනත් අපි දැක්ක කඳුල. එතනත් අපි දැක්ක සතුටු කඳුල. ඒ එකම බලනකොට අපි මේ දෙනෙත් වලත් දකින්න ඔය සතුටු කඳුල. ඒ සතුටු කඳුල තියෙන්නේ ජීවිතේ පිටිපසුන් ගැන කල්පනා කරනකොට ආපු මාර්ගය ගැන කල්පනා කරනකොට කොයිතරම් බාධක කම්කටොළු ශක්තිමත් ගැහණියකට ජීවිතේ එන්න පුළුවන්කමක් තියනවද? ඒ සියල්ල ගැන කතා කරන්නේ. බොහොම ආදරණීය මොහොතක් සංවේදී මොහොතක් ඒ සියල්ලම ගැන කතා කරනකොට කතා කරන බොහෝ දේවල් තියෙනවා අපිට. හැබැයි ඒ හැමදේමත් එක්ක මට හිතෙනවා මේ සංවේදී මොහොතෙන්ම අපි සමුදුන්නොත් හොඳයි කියලා මෙතනට. හොඳයි අපි සෝදානම් මේ ආදරණීය මවරුන් වෙනුවෙන් මේ උපහාරයකුත් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට විශේෂයෙන් බොහොම ස්තුතිවන්ත වෙන ඔබතුමියට හැමදාමත් මේ වෛද්‍ය උපදෙස් අප වෙනුවෙන් ලබා දෙන්නට එකතු වෙනවා. ඒ වගේම තමයි මේ ආදරය එකතු වෙලා අපි නිරෝගී කරන්න නේද අපිට හැමදාමත් මේ කාර්යයට හැමදාමත් ඔබතුමියගේ පිටුවහල අපේ ජීවිතයට ලබා දෙන බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදීත් අපත් සමගින් එකතු වුණාද. ඒ වගේම පියුම්මි ඔබට බොහොම ස්තුතියි. අද ඔබගේ මව වෙනුවෙන් මේ උපහාරය එකතු කරන්නට අපිත් එක්ක එකතු වුණා. අපි ආරාධනාව පිළි අරගෙන මේ අද කාන්තා දිනිය දවසේ प्रतिकार සිනහව ඒ ශක්තියත් එක්ක ඔබේ ලෙඩ රෝගවලට සුවයක් ආයුර්වේදමය ප්‍රතිකටත් එක්ක ලබා ගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා කියලා බොහොම ආදරෙන් ඔබට මතක් කරන්න ඕනේ. සමාධි හොඳයි. බොහොම ස්තුතියි ඔබ දෙපළට නැවත වතාවක් අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මේ ශක්තිය හැමදාම ඔබතුමියට ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।